අයිබන් කියලා පිළිගන්න හැමදෙනාම. ඉතින් ඩ්‍රයිවිං ලෙසන් වීඩියෝ සීරීස් එක තවත් වීඩියෝක් තමයි ගෙනාවේ. ඉතින් මේ වීඩියෝ එක විශේෂයෙන්ම ගෙනාවේ ගැල්ලම වෙනුවෙන්. ඒ කියන්නේ ඩ්‍රයිවිං ලෙසන් සීරීස් එකේ මම ගොඩක් කරලා තියෙන වාහන එලවන විදිය සහ බයික් තමයි ගොඩක් කරලා තියෙන්නේ. ඒත් ස්කූට් එකක් කැලෙන විදිය මම තාම පෙන්ලා තිබ්බේ නැහැ. ඉතින් ගොඩක් අට රික්වෙස්ට් කරලා තිබ්බා මේ වීඩියෝ එක කරන්න කියලා. ඉතින් මට කාලගුණත් හරස් වුණා. ඒ වගේම වැඩත් එක්ක කරන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් ඒක නිසා තමයි අද මේ වීඩියෝ එක ගෙනාවේ. මේ ස්කූටර් එකේ කොහොමද අට ගහන්නේ සහ ස්කූටර් එකේ ප්‍රධාන දේවල් ටික ගැන අපි කතා කරනවා. ඉතින් වැඩි කතා නැතුව අපි මුලින්ම ගිහලා මේ බයික් එකේ පාර්ට්ස් ටික පොඩ්ඩක් අඳුරගමු. ඉතින් ගොඩක් දෙනෙක් මම දන්නවා කියලා දන්නවා. ඒත් නොදන්න කෙනෙක්ට මම හිතුවා මේ වීඩියෝ එක කියන්නේ කරනකොට මේක ඩ්‍රයිවිං ලෙසන් එකක්ම විදියට නෙමෙයි. ඒ කියන්නේ මේ බයික් එකේ පාර්ට්ස් ටික පොඩ්ඩක් අඳුරලා දුන්නොත් හොඳයි කියලා මට හිතුණා. ඉතින් මුලින්ම අපි පාර්ට්ස් ටික අඳුරගමු. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ බයික් එක අට ගන්නෙ සහ කොහොමද බැලන්ස් එක මේ බයික් එකේ තියාගන්නේ. ඉතින් අර කාන්තාවන් ගොඩක් අර ඒ කියන්නේ පදිනකොට අර ලොකුම ගැටලුව තමයි බයික් එක පදිනකොට තියෙන්නේ අර කකුල තියෙන ගොඩක් අය බැලන්ස් නැති හින්දා අර වංගුවක් ගන්නකොටම කකුල තියෙනවා. ඉතින් ඒක මගහැරලා කොහොමද අර අට ගන්න වංගුවේදී කොහොමද කකුල තියන්නේ නැතුව කොහොමද මේක බැලන්ස් එකේ තියාගෙන යන්නේ. ඉතින් මේ දේවල් තමයි මම ප්‍රධාන වශයෙන් කියලා දෙන්න යන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි කලිම වීඩියෝ එකට දැන් යමු. ඉතින් මුලින්ම බයික් එකේ පාර්ට්ස් ටික අපි අඳුරගමු. ඉතින් මේක ඇවිල්ලා Honda Grazia ස්කූටර් එක. ඒත් සාමාන්‍ය දල වශයෙන් ගත්තොත් එහෙම හැම ස්කූටර් එකම ඒ කියන්නේ පොදු දේවල් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් මම නෝමල් කතා කරන්නම් මේකේ තියෙන ටික. ඉතින් මේ තමයි මුලින්ම කතා කරොත් මෙතන ඉඳන් බයික් ස්ටාර්ට් කරන්නේ. යතුර දාලා තියෙන්නේ. ඉතින් මෙතන තමයි යතුර තියෙන්නේ. ගොඩක් වෙලාවට සීට් එක අරින්නෙත් මෙතනින්. ඒ කියන්නේ දැන් අලුතෙන් එන බයික් වල මෙතනින් බටන් එකක් තියෙනවා. ඉතින් මේක ප්‍රෙස් කරලා තමයි සීට් එක අරින්නේ. ඉතින් මේක ඇරියා මෙහෙම මේක ප්‍රෙස් කරන ගමන් තමයි අරින්න තියෙන්නේ. බටන් එක ප්‍රෙස් කරන ගමන් මෙහෙම සීට් එක අරින්න තියෙන්නේ මෙතන. ඉතින් මෙතනින් තමයි පෙට්‍රල් දාන්න තියෙන්නේ බයික් එකට. ඉතින් ඊට පස්සේ මෙතන ස්විච් එක දැම්මා. स्विच दाला मेतनी अपनी स्टार्ट कर बस मेतन बैक स्टार्ट करें मेतन हॉर्न तीन इट बस मेतन तीन सिग्नल लाइट दुकान पेता है इतनी बस मेतन तीन हाई बीम लो बीम इतनी मे बैक ऑन लाइट तम आई अड़ते बैक ऑन लाइट इकन हेमेलाम लेकिन दवा कल मे लाइट हेमेलाम उन्नलाइन तम मे बैक हेड लाइट स्विच हई बीम लो बीम इतना दालती इतनी तम एक बस इतना बस मेदन तीन फोन चार्ज कर फोन त्यागने वाट पोटे तीन अभी मम्मी फोन दालपैन मैं फोन दाल मेम दाल वहाँ तीन बस वेला कटीना मैं फोन तेमें तो मेकअे दागने फोन चार्ज करना थकिया तीन इतनी बस इतनी इट बस कदा करो नार्मल दल वैसे तीन दीवल टीका तमें सामान्य बैक है दीवल टीका तीन मेदन बस मेदन किन थिंग वाट सेल्फ स्टार्ट मेदन किए स्टार्ट करना पुलवा थिंग हम निधर सेल्फ स्टार्ट करना पुड़ी बाकी सत्म सती दीपार कि यूज कर बल कि निधर यूज करना अति मे तदवे बलन इक मलकड कंडे बलन एक निधर यूज करना मेतन हुक्की कत्ती वाट बड़वा दागने मनोहरी षापिंग कवर एक् दागने इलेवन एंड पुल मेतन पेडल के तीन पीटी पास ककल के दागने थिंक वो दीवल टीका बेसीक दीवल टीका बैक ई थिंक मेरे ड्राइव लेसन वीडियो के दी कथा करहमद මේ බයික් එකේ බැලන්ස් එක තියාගන්නේ ඒ කියන්නේ දැන් බයික් එක වගේ නම් ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් ඒ කියන්නේ කොල්ල තමයි ගොඩක් බයික් පදින්නේ ඉතින් ඒ කියන්නේ දැන් තරම් ඒ කියන්නේ ස්කූටර් තමයි වැඩි වශයෙන් තියෙන්නේ කොල්ල පදිනවා ස්කූටර් ඒත් ඒ කියන්නේ ගෑන් ළමයි සාමාන්‍යයෙන් බයික් එකක් පදින්නේ නැහැ ඉතින් ගොඩක්ම ස්කූටර්ස් තමයි ගෑන් ළමයි පදින්නේ ඉතින් ඒගොල්ලන්ට තමයි මේ වීඩියෝ එක ගෙනාවේ ඉතින් අපි බලමු දැන් කොහමද මේ බයික් එකේ අට ගහන්නේ සහ බැලන්ස් එක කොහොමද තියාගන්නේ ඒ දේවල් ටික දැන් අපි කතා කරමු ඉතින් මුලින්ම කියන්න ඕනේ ඉස්සෙල්ලා මම මේ වීඩියෝ එක පාර කරන්නේ. ඉතින් මේ පාර කරන්නේ මේ මට ග්‍රවුන්ඩ් එකක් මේ හරිය නැති හින්දා. ඉතින් ඕගොල්ලන් පාර නම් පුරුදු වෙන්න එපා. මොකද වාහන එනවා ගොඩක්ම භයානකයි. මේකත් මම තෝරගත්තේ ගොඩාක්ම වාහන අඩු පාරක්. ඉතින් අට ගහනවා නම් ඒ කියන්නේ අට ගන්න පුරුදු වෙනවා නම් පොඩ්ඩක් ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා පුරුදු වෙන්න පාර නම් කරන්න එපා. ඉතින් වැඩි කතා නැතුව දැන් අපි වීඩියෝට යමු. මම මේ පාර මැද තියලා තියෙන ඕගොල්ලන්ට මම පෙන්නන්නම්. පොඩි දර කොටක් තියලා තියෙනවා. ඒක තමයි මම මාක් එකක් විදිහට තියාගන්නේ මේ ඒ කියන්නේ අර
අට ගහන හරවන තැන විදියට. ඉතින් අපි දැන් මුලින් පටන් ගමු. මම මේ පැත්තෙන් දැන් එන්න බලන්න. මේක තමයි දරකොට්ට. गहलाइतरा पेन ना थिंग अरम खाली बैक पीडिय पेन लेगलंट इसलाम पोड पोड गंड बल हय्यंग हिमीट गंड बल बैक वेगिंग गिहल गंड उद्यान अभी हिमीट पुड़ेन बोलवा हिमीट अर मुलिम पुड़ेन बोल अड़ तीन अटग हंड मम्मी वो हिमीट गे मम्मी अड़ी तेन अक्रमी पोड पोड मे मेम बैलेंस खदागन बलें अड़े तीन तो इसल्ला मे पुड़े मम्मी गुड़ा कमार वीडियो करें फ्लैट लैंड मेहर पेन चाल तीन देखें पोड कमार मम्मी वीडियो करें ग्रउंड दिब्बना लस्ट पेन दिब्बा थिंग इसल्ला मुलिम मेन मे बैलेंस खदागन बलन पुलांतर ककल तीन बलें अटगंड इसल ककल तीन तो कुमारी बलन पड़ी वंगुट गंड ऐसे बैलेंस हदा गंड थिंग गैल मेकना पोडल हेडी दड़ी पोडर कुल पुल बैक बराइना पोड कमार इतमें बैलेंस वेटे इसल पोड मेहम मेहम कुल तीय पुड़े बल समार कटी तीन गैल में पोड कोटाई उस कटे अरेकिंद पोड कटे कपल तीन पड़ी गेट तीन इधन तर मम्मी हमें अटगहन पार इसल गिदर मिधुल हरी पोड गिहिल मेम कुल दिख मे अंडमार एक पार एकिंद एक मेम कुल तीति हरी एंड बल वंग पोड गंड बल बैक पुलांतर हिमिंग वंग गंड बल हय्यंग एंड उन्े पुलांतर मैं आईपे धर को हिमिंग अरगने मैं पेन इवान हिमीट गे वंग मैं पेन मे वंग मूडा हिमीट गे पेन हकल तीन हिमीट हिमीट डेस्कर अनी आशक्तम मे मेके क्लच बैक क्लचे बैक क्लच अभी एक्सलेट की उतरकना में क्लच बैलेंस तप हेमला अल्लाइनोनी बैक वंग वग्गा बैक नव तीन स्कूटर हेम कटे मुखद क्लच एक्की वाट तीन हिमीट एक्सलेट की उतरक अल्ल अरे वंग पोडक गण कदम मुखद ककल तिब्बत इतनी हाट इवराई ककल तिब्बत अन वारे गुडक दूर सीयर अमेमेंगे ट्रैल के फेयर करना मुखद गुडक बला मुखद बैक बैलेंस तीरने अनेकंद ककल तीन इपाक पुलांतर इकने ट्रयल गंडती ममकानी सत्या सत्यक ट्रयल के दिना यह सत्यम पुलवा दवास पैकर एक हमारी बैक पेट्रोल गागन मिंदुल वाटर को पुलवांतर हमला पेदल 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 प्राक्टिस ट्रयल तीन दवास दिन लर्नर्स समार कटी लर्नर्स मुद्दे लर्नर्स पुड़कना पुड़कल अक्ोमेटिकल आई मुकूद पुड़कने ट्रयल के दवास मुकूदमकर बैक कल्लाने वे हेमगील पार ट्रयल दवास ट्रयल का देना और पुड़ने तीग तीन बाय वेना इट पास के लिए ककल तीन ट्रयल के फील देखिंद बेदर बैक तीन वाला बैक पेट्रोल इटे मार्के गल दवास पुड पुड़े थिंक बैक वेनकने हरी स्कूटर के लिए पुड़े बल इतन मम्मी की कील दी बैक क्लचनपड़ी कील दिन गुड़क दीवा क्लचना इध मे सरल दी एक्तम तीन अरे मैं कीपी दिए वंगुट गंड बल वंगुट गंड बल ककल तीन तो वंगुट गंड बल हिमीट इधी दर मैं कल इंकेपी दी बैलेंस मदीना मुल कल मुलटे ककल तील गर गिना पस पस पोड पोड ककल उसला ककल तीन तो वंगुट गंड बल इसरा थिंग मुलिम मेन्ना मेन दे वंग मेतन गंड बैलेंस ना मंकी मेहम मुल कल ककल तील गंड पुड़े मेहम मेहम
කකුලෙන් තියලා ගන්න පුරුදු වෙන්න. ඒත් යන්න 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 මේ කකුල පුළුවන් තරම් ඔය තියෙන එක අඩු කරන්න බලන්න. මොකද ඒක තිබ්බම ෆේල් වෙනවානේ. ඉතින් ඒකෙන්ද මේ මුල් කාලෙදි මෙහෙම ගියාට ගැටලුවක් නැහැ. ඒත් එන්න 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 කකුල තියෙන එක නවත්තන්න වෙනවා. ඉතින් අනිත් දේ තමයි ස්කූටර්ස් වල මේ ඇස්ලේට් එක අල්ලපු ගමන් ගොඩක් රේස් වෙනවා. ඒ කියන්නේ ක්‍රෂ් බයික් එකක් වගේ නෙමෙයි. දැන් මේ පේනවා ඉතින් මම ඔබට පෙන්නන්න. අල්ලපු ගමන් එක පාරම යනවා කඩාගෙන මේ. පේනවද? ආයෙ පේනවා ඔයගලන්ට මට මෙතනට ගිහිල්ලා. මේ පේනවද? ඔය ස්කූටර්ස් වල පිකප් එක ගොඩක් වැඩි. ඒකෙන්ද කලබලයට අල්ලන්න ගිහිල්ලා ලොකු අනතුරක් වෙන්න පුළුවන් මේ ඇස්ලේට් එක. මොකද දැන් අර පුරුදු නැති කට්ට එකපාරම මේක අල්ලපු ගමන් කඩාගෙන යනවා බයික් එක. ඉතින් ඒකින්ද හොඳ අවධානයක් තියාගන්න මගේ බයික් එක දැන් වාට බැලන්ස් නැත්තම් මොකක් හරි දෙයක් ඒ කියන්නේ වැටෙන්න වගේ මොනවා හරි වෙනවා නම් හොඳම දේ තමයි එකපාරම ඇස්ලේට් එක අතහරින්න. මොකද ඒක අතහැරේ ගමන් බයික් එක නවතිනවා. බ්‍රේක් එකවත් නෑ අර මුකුත් හිතේ ඒ කියන්නේ කල්පනාවක් තියාගන්න එපා. මොහොතේ බැලන්ස් එක කියන්නේ වැටෙන්න වගේ යනවා නම් මේක ඔක්කොම අතහරින්න. අතහරින්න කියලා කියන්නේ මේ මේ පැත්ත අතහරින්න ඉන්න බදතර. බැලන්ස් එක තියෙනවා මං කියන්නේ මේ ඇස්ලේට් එක අතහරින්න. ඒතර බයික් එක නවතිනවා. ඉතින් ඒකින්ද ඒ දෙත් මතක තියාගන්න මේ ස්කූට් එක පදිනකොට. ඉතින් මම අර කිව්වේ විදියට අර කොට එක්කනෙන් නම් කියන්නේ ගොඩක් කට්ටි කියන්නේ ගැල්ලම ගොඩක් වවුස නැහෙනි. ඉතින් ඒකින්ද අර මුල් කාලෙදි මේ කකුල් දෙක ඔයාට දැන් මට නම් මේ කකුල් දෙක මේ මෙහෙම තියන්න පුළුවන්. පේනවා ඇති මේ වාහන නගලන පේන ඇති මේ පාර කරන්න එපා පාරන් ට්‍රයිල් කරන්න එපා. ඒ කියන්නේ පුරුදු වෙන්න එපා. දැන් මේ මට නම් මේ කකුල් දෙක ලස්සනට තියා ගන්න පුළුවන් බිම. ඒත් ගැල්ලම එක්ක කකුල් දෙකම තියන්න බෑ. ඉතින් ඒකින්ද ඒගොල්ලන්ට කරන්න අර මම හොඳම දේ තමයි කිව්වේ. මුල් කාලෙදි වංගුවක් ගන්නකොට මේ සයිඩ් එකෙන් සාමාන්‍යයෙන් කෝණෙක් කරන්න පුරුදු. ඒ කියන්නේ වම් පැත්තෙන් ඒ කියන්නේ කකුල තියන්න. ඉතින් ඒකින්ද එහෙම තීදී පුරුදු වෙන්න බලන්න මුල් කාලෙදි. ඉතින් එන්න 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 ඊට පස්සේ වාට මේ කකුල උස්සලා ඒ කියන්නේ කකුල තියන්න නැතුව මේ දේවල් ටික කරන්න පුළුවන්. ඉතින් මම නම් ට්‍රයිල් එක ගිහලා පෙන්නන්නම්. ඉතින් තව දෙයක් කියන්න ඕනේ ඔය කවුරු මොනවා කිව්වත් ඒ කියන්නේ ලර්නර්ස් හරි කවුරු මොනවා කිව්වත් තමන්ගේ ප්‍රැක්ටිස් එක තමයි ගොඩක්ම වැදගත්. ඉතින් ඕගොල්ලන් දන්නයි මම මේ පොඩි උදාහරණයක් කරනවා. සංගක්කාර ඉස්සර ක්‍රිකට් ගහනකොට සංගක්කාර එයාගේ ට්‍රේනින් දවසට ඒ කියන්නේ net එකේ බෝල 500ක් 600ක්වත් ප්ලේ ඒ කියන්නේ ප්ලේ කළලු යන්නේ. ඒ කියන්නේ ඒ ට්‍රේන් කරන කට්ටියට එපා වෙනවලු. ඒ කියන්නේ ඒ තරම් එයා net එකෙන් යව ගන්න අමාරුයිලු. ඒ තරම් කැපවීමක් තිබුණා තියෙනවා එයා ක්‍රිකට් ගහනකොට. කොච්චර එයා රන්ස් ගැහුවත් ඒ කියන්නේ තමන්ගේ ප්‍රැක්ටිස් එක හැමදාම තියාගත්තා. ඉතින් ඒ වගේ තමයි තමන් දෙයක් කරන්න යනකොට කවුරුත් අර බලෙන් කියනකොට කරන්න යන්න එපා. තමන්ට උමනාවක් තියෙන්න ඕනේ තමන් කරන එක පස්සෙන්ද. ඉතින් ඒකින්ද අපි ඒ කියන්නේ මේ ඩ්‍රයිවිං එක්සෑම් එකක් වුණත් අපි ඕනෙම එක්සෑම් එකක් එහෙමයි. ඒ කියන්නේ අපි විභාගයක් ලියන්න ගියත් තමන්ගේ කැපවීම තියෙන්න ඕනේ එක ගොඩ දාගන්න. ඉතින් ඒකින්ද තමයි මම කියන්නේ අර දවසට එක සැරයක් කර ප්‍රැක්ටිස් එකක් තියාගන්න බලන්න. ඒ කියන්නේ දවසට අඩු ගන්න. ඒ කියන්නේ හැමදාම මම කියන්නේ ෆයිල් එක දෙන්න සතියක්වත් තියලා දවසකට වැඩිය වුණා පැයක්වත් ඕනේ නැහැ කියන්නේ පැය භාගයක්වත් ස්කූටරයක් අරගෙන ඒ කියන්නේ ස්කූටර් එකෙන් නම් ගෑල්ලම එක්ක නම් ස්කූටරයක් අරගෙන ඒකෙන් පුළුවන් තරම් මෙහෙම හිමීට 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 දෙන්න බලන්න. දැන් මේ ට්‍රයල් දෙනකොට ඔයා හයියෙන් දෙන්න ඕනේ කියලා එකකුත් නැහැ. ඔයා පුළුවන් තරම් හිමීට දෙලා ඔයා අට ගහලා විතරයි පෙන්වන්න ඕනේ. ඉතින් ඒකින්ද ඒක හරියට කරා නම් ගැටලොක් වෙන්නේ නැහැ. මේ මොකද හයියෙන් යන්න ඕනේ කියලා ගන්නෑ නේ. හයියෙන් යන්න ඕනේ කියලා ගන්නෑ. හිමීට අට ගහලා පෙන්වන්න තියෙන්නේ මේකේ. ඉතින් හදිස්සියක් නැහැ. හිමීට මෙහෙම ගහන්න තියෙන්නේ. අර කකුල තියන්නක තමයි වැදගත්ම දේ. කකුල තියන්න නම් එපා. ඒක තමයි ඔක්කොටම ඉස්සෙල්ලා ඔයා පුරුදු වෙන්න ඕනේ. කකුල තියන්න නැතුව කොහොමද වංගුවක් ගන්න කියන එක. ඉතින් ඊට පස්සේ අපි කතා කරොත් එහෙම අනිත් දේවල් ටික. මොකක්ද දන්නව අනිත් දේවල් ටික? අනිත් දේවල් ටික තමයි බයික් එක නැග්ගට පස්සේ මේ හෙල්මට් එකේ මේ ක්ලිප් එක දාගන්න. ඊට පස්සේ ස්ටෑන්ඩ් එක උඩට දාගන්න. මේ අනිවාර්යෙන් බලනවා කින් එක. මොකද දැන් අර ඒ පාස් කරන එක්කෙනා ඉන්නේ නිකන් ගානක් නෑ වගේ ඉන්නේ. නිකන් වෙන පැත්තක් බලාගෙන වගේ ඉන්නවා. ඒත් එයා හැමදේම බලාගෙන නොටිස් කරනවා අපි මොනවද කරන්නේ, ඊළඟට මොකද්ද කරන්නේ. හැම දෙයක්ම එයා අවධානයෙන් ඉන්නේ අපි මොනවද කරන්නේ කියන එක. ඉතින් ඒකින්ද මම අර කලින් කියලා තියෙන මේ ඩ්‍රයිවිං ලෙසන් වීඩියෝස් වල දැන් ඔයා මොකක් හරි වට අමතක වෙනවා නම් ඔයා හදාගන්න එහෙම හිතින් හදාගන්න මොකක් හරි පහක් කියලා. ඒ කියන්නේ එක බයික් කියලා නැග්ගා.
දෙක මොකද්ද හෙල්මට් එක දාගත්තා තුන ක්ලිප් එක දාගත්තා ඉතින් ඒ වගේ අර නම්බර්ස් වලින් මතක තියාගත්තම දැන් ඔයා එකින් එක වාට එතකොට පැටලෙන්නේ නැහැ මේක අර නැත්තම් අර ගොඩක් කට්ටිය බයික් එක නැග්ගට පස්සේ අර ඒ ඊට පස්සේ දැන් හිතන්න පටන් ගන්නනේ අර චකිතෙත් එක්ක දැන් මේ ඔක්කොමත් එක්ක දැන් කට්ටියත් බලලා ඉන්නවා ඉතින් ඒක හින්දා අර ඒ වෙලාවට තමයි අර ගොඩක් ප්‍රෙෂර් වෙන්නේ ඒතර ඔන්න වගේන් තමයි අර ෆේල් වෙන්නේත් ඉතින් ඒක හින්දා අර නම්බර්ස් වලින් තියාගන්න බලන්න එතකොට ඔයාලට ලේසි අර එකින් එක මේව කරගන්න එතකොට පැටලෙන්නේ නැතුව ගැට්ලොක් නැතුව ට්‍රයල් එක දෙන්න හැකියාව තියෙනවා ඉතින් ඒ දේවල් ටික තමයි සාමාන්‍යයෙන් කියන්න තියෙන මේ මේ ස්කූටර් එක ඒ කියන්නේ මේක දෙනකොට මොකද මේ ක්ලච් බයික් එකක් නෙමෙයි දැන් ක්ලච් බයික් එකක් ගත්තොත් නම් ගොඩක් දේවල් තියෙනවා ක්ලච් බැලන්ස් එක තියාගන්න විදිහ කියලා දෙන්න ඕනේ ඉතින් මේ ස්කූටර් එක තමයි ගොඩක්ම ලේසි එක ට්‍රයල් දෙන්න මොකද මේක ක්ලච් බැලන්ස් එකක් නැති හින්දා බයික් එක නවතින කතාව නෑ දැන් අර ක්ලච් එක වෙනනම් අර ක්ලච් එක මේ වුණකම බයික් එක නවතිනවනේ ඉතින් එහෙම කතාවක් නැති හින්දා ගොඩක්ම ලේසි මේකේ අට ගහනද ඉතින් ඒක හින්දා මේ ලේසි දේ අර අමාරුවක් කරගෙන මේක ෆේල් වෙන්න එපා අපරාදේ. ඉතින් ඒකෙන්ද අර මම අර කියන්නේ කිව්ව වගේ කලින් වගේ පුලුවන් තරම් මේකේ අර කකුල තීරිය හරි බැරි බැරි ගාතේ හරි මුල් කාලේ මේකේ අට ගහන්න බලන්න පස්සේ වාට නිකම්ම ලේසියෙන් ගහන්න පුළුවන් මේකේ අට. ඉතින් අර මුල් කාලේදී බයික් එක අතර ගත්තාම එකපාරම ලොකු බරක් වගේ දැනෙයි. මොකද පුරුදු නැති හින්දා. නමුත් කාලෙත් එක්ක යනකොට වාට ඒ කියන්නේ බයික් එක සාමාන්‍ය ඇඟේ කෑල්ලක් වගේම තමයි වෙන්නේ. ඒ කියන්නේ වාට හොඳට ඇඟට පුරුදු වෙනවා ඒ බර ඒ කියන්නේ බැලන්ස් එක හොඳට හැදෙනවා. ඉතින් ඒකින්ද අර මුල් කාලේදී අමාරු වුණත් පොඩ පොඩ පුරුදු වෙන්න බලන්න ගොඩක් කට්ටිය සමහර කට්ට අතහැරලා දානවා ට්‍රයල් ෆේල් වුණාම ඕන්නේ නැහැ කියලා. ඉතින් ඒ තත්ත්වෙට වැටෙන්න එපා අපරාදේ. මොකද මේ දැන් කාලේ කියන්නේ ගැරළම එක් වුණත් වාහනයක් කියලා වුණා ගොඩක් හොඳයි. මොකද හදිස්සියට ගෙදර කවුරු හරි ලෙඩක් දුවක් වුණත් කෙල්ලෙක් හිටියත් අම්මා තාත්තා ලෙඩක් වුණත් හදිස්සියට යන්න පුළුවන්. ඒකින්ද අර පිරිම් පාශයට හැම දෙයක් බාර දෙන්නේ නැතුව තමුණුත් පුරුදු වෙලා ඉන්න වාහනයක් එලවන්න මොකක් කරයි කියන්නේ වාහනයක් ඕනේ බයික් එකක් එලවන්න එකත් ලොකු දෙයක් මොකද හදිස්සියකට ටවුන් එකට යන්නවත් තමන්ට පුළුවන් ඒක තව කෙනෙක් බලා ඉන්න ඕනේ ඉතින්ද තමන්ගේ වැට්ටි කරේ ලස්සනට කරගන්න පුළුවන් මේකෙන් ඉතින් මට මේක ක්ලෝස් අප් එකක් කරන් ඉතින් පෙන්වන්න දෙයක් නැහැ ඒක තමයි මම මෙහෙම වීඩියෝ එක කරේ මොකද මේකේ පෙන්වන්න දෙන්නේ ක්ලච් බැලන්ස් එක නම් අපිට ළඟට කරලා පෙන්වන්න ඕනේ. මේ ක්ලච් බැලන්ස් මොකුත් නැහැ. මේකේ තියෙන ඉතින් ඇස්ලේට් එක බැලන්ස් කරන එක විතරයි. ඉතින් වෙන මොකුත් නැහැ. මම අර කලින්ක වගේ අර කඩාගෙන යනවා මේක හයියෙන් ඇල්ලුවොත් එහෙම. ඉතින් ඒකින්ද මේක හිමීට අල්ලන්න හදිස්සියක් නැහැ. ට්‍රයල් එක දෙන්න මේක අපි 66යි දීලා යන්න ඕනේ. ස්පීඩ් එකෙන් යන්න ඕනේ. පුළුවන් තරම් ඔය හිමීට දුන්නත් අවුලක් නැහැ. ඒකින්ද හදිස්සියක් නැතෝ කලබලයක් නැතෝ මේක වාට හිමීට දෙන්න පුළුවන්. එදාට ගිහිල්ලා ට්‍රයිල් එක දෙන දවසට. ඉතින් ওই ටික තමයි සාමාන්‍යයෙන් දල වශයෙන් කියන්න තියෙන්නේ. ඉතින් තවත් මොන හරි ගැටලු තියෙනවා නම් දැන් මම මේ වීඩියෝ එක ගොඩක් මාස් කරන්නේ අර ගොඩක් ගෑල් ළමයි දෙන්නෙක් තුන්දෙනෙක් මේක රික්වෙස්ට් කරලා තිබ්බා. මීට කලිනුත් මේක රික්වෙස්ට් කරලා තිබ්බා ගොඩක් දෙනෙක් මේ ස්කූටර් එකේ වීඩියෝ එක කරන්න කියලා. ඉතින් හින්දා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඒ කියන්නේ මම වෙන වීඩියෝ එකක් කරන්න හිටියත් ඒකත් පැත්තකින් තියලා ඒක තමයි මම ඉස්සෙල්ලා මම මේ වීඩියෝ එක කරේ. මොකද ගොඩක් කට්ටිය මේ ගැටලුවක් තිබ්බ හින්දා ඉතින් හිතනවා ඔයගොල්ලන්ට යම් කිසි අවබෝධයක් එන්නද කියලා මම අද මේ කරපු වීඩියෝ එකෙන්. ඉතින් තවත් මොනවා හරි ගැටලු තියෙනවා නම් මේ වීඩියෝ එකේ පහල කමෙන්ට් එකක් දාන්න මම ඒකටත් වීඩියෝ එකක් කරන්න බලනවා. ඉතින් ඔය දේවල් ටික තමයි. ඉතින් මතකයි ඔය වගේම රයි ප්‍රොඩක්ෂන්ස් YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම ඉස්සරහට වීඩියෝ එකක් දාපුවම ඔයගොල්ලන්ට notification එකක් එනවා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයගොල්ලන්ට සුබ දවසක්. ඉතින් මට මේ වීඩියෝ එක කරනකොට පොඩි 100 කෙනෙක් හම්බුණා. ඉතින් මේ 100 හරි ආසයි අර වීඩියෝස් වල ඉන්න. ඉතින් ඒ 100ත් පොඩි දෙයක් කියනවා. ඉතින් ඒකත් ඔයගොල්ලන් බලන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. රවි ප්‍රොඩක්ෂන් යූසිප් කළ සන්සයිට් කළ කියන්නේ